Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. නොයෙක් කරන ලද ප්‍රකාශයන් පස්සට පල්ලු කරමින් ඒවායේ වළංගු භාවයක් නැති බව අපි ඔප්පු කරා. අපේ ආණ්ඩුව ගින්න යන්න බෑ කියලා ඔය කියපු අයමයි ජිනීවා ගිහිල්ලා පැමිණිලි කරේ. ඒ නිසා ආණ්ඩුව හැටියට අනුගමනය කරන අපේ ව්‍යවස්ථාව තුළ වැඩපිළිවෙල ජිනීවාවලදී අපි යලිත් ප්‍රකාශයට පත් කරා. පැමිණිලි කරන හොඟක් ඉන්න පුළුවන් අනුරාධපුරේ ඉඳන් වුණියාවට ගිහිල්ලා බැලුවොත් හිරගෙදරට පත් වෙච්ච දරුණු මුටි සංවිධානයේ අයව පවා නිදහස් කළා යවල තිනෝ ඊටම ජනාධිපතිතුමාත් වර්තමාන ජනාධිපතිතුමාත් ඒ ඔය කියන ඉල්ලීමකින් එක ඉෂ්ට වෙමින් කියලා ප්‍රජාතන්ත්‍රවාදී අපේ ඉතිහාසයේ කවදාවත් නැති වුණු අභියෝගයට අපි මුහුණ දෙන්නේ මේ ආර්ථික මූල්‍ය අරමුදල. ඒ නිසා මේ ආර්ථික මූල්‍ය අරමුදල හරහා අරමුදයෙන් ජය ගන්න පුළුවන් විශ්වාසය ජාත්‍යන්තරයේ අපිට ලබා දීලා තියෙනවා. ජිනීවාවෙන් අපි සියලු වැඩ නවතී කියලා බොහෝ අය දකින අසතුටුදායක ප්‍රාර්ථනාව මා හිතන්නේ ඒ ආකාරයෙන් සාර්ථක වෙනවා.